සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ලාංකීය ප්‍රේක්ෂක සමට 2024 T20 ලෝකුසලානේ රටවල් කිහිපයකම ඉරණම තීරණය වෙන තීරණාත්මක තරගයක් ඊයේ දිනේදී පැවැත්වීමට නියමිතව තිබුණා. ඒ ඇමරිකාව සහ අයර්ලන්තය අතර මේ තරගයේ ජයපරදුම් මගින් ඇමරිකාව, පාකිස්තානය, කැනඩාව සහ අයර්ලන්තය යන රටවල් හතරේම සුපිරි අටේ සිහිනය තීරණය වීමට තිබුණා. නමුත් ඇමරිකාවට වාසනාව කැන්දමින් සෙසු රටවල් තුනට අවාසනාව අත්කර දෙමින් ඇදහැලුණු අධික වර්ෂාව නිසා මේ තරගය ජයපරදුමෙන් තොරව අත්හැර දැමීමට සිදු වුණා. මේ හේතුව නිසා ඇමරිකාවට ප්‍රසාද ලකුණු පහක් ලැබුණ වගේම ඔවුන් ඒකාණ්ඩයේ දෙවන තැනට පත් වුණා. ඒ අනුව ප්‍රබල පාකිස්තානය ඇතුළු සෙසු රටවල් දෙකම නිල වශයෙන් තරගාවලියෙන් ඉවත් වුණා. වර්ෂාවන් නිසා තරගාවලියේ ප්‍රධානම රටවල් වලට අවාසනාවන් තිරණම් වලට මුහුණ දීමට සිදු වුණා. මීළඟ අභියෝගයේ තිබෙන්නේ එංගලන්තයට. ස්කොට්ලන්තය සමග තරගයට වර්ෂාවෙන් බාධා වීම ඔවුන්ට විශාල පාඩුවක් වුණා. ඔවුන්ටත් ඕස්ට්‍රේලියා ස්කොට්ලන්ත තරගයේ තීරණය ලැබෙනතුරු බලා සිටීමට සිදු වෙනවා. මෙවන් තීරණාත්මක තරගාවලිය මෙසේ අක්‍රමවත් ලෙස සංවිධානය කිරීම ගැන ICCට දැඩිව චෝදනා එල්ල කර සිටිනවා. විශේෂයෙන් පාකිස්තානය වර්ෂාවන් කියන්නේ නැවතිය නොහැකි දෙයක් වුණත් කල්තියා හඳුනාගත හැකි. ඉතින් එහෙම තියෙද්දිත් ඒවට පිළියම් නොකර මේ තරග වර්ෂාවට සේදී යාමට ඉඩහැරීමේ වගකීම ICC බාරගත යුතුයි. එහෙම ගැටලුවක් තිබුණා නම් මේ තරග කලින් පැවැත්වීමට තිබුණා. ඒ අනුව මෙවර T20 ලෝකුසලානේ සුපිරි අටට ලෝක ශූර රටවල් දෙකක් වගේම ප්‍රබල නවසීලන්තයත් ඇතුළත් වුණේ නැහැ. එංගලන්තයත් ඉවත් වුණොත් ප්‍රධානම ටෙස්ට් රටවල් හතරක් නැතුව තමයි මෙවර T20 ලෝකුසලානේ ඉදිරියට යන්නේ. නමුත් ඇමරිකාව, ඇෆ්ගනිස්තානය වගේ රටවල් දැක්වූ ප්‍රශංසනීය තරංකාරීත්වය නිසා ඔවුන් ලැබීමට ඉතාමත් සුදුසුයි. ලෝක මට්ටමේ තරගාවලියක ඉදිරියට යාමට කැපවීම, දක්ෂතාවය, කපටිකම, බුද්ධිය වගේම වාසනාවත් අවශ්‍ය බව මින් හොඳටම පැහැදිලි වුණා. මෙවර තරගාවලිය තුළ ප්‍රාථමික මට්ටමේ දක්ෂතා දැක්වේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යන කණ්ඩායම්. නමුත් අවාසනාව හරස් වීම නිසා තමයි පාකිස්තානය ඉවත් වුණේ. ඒ වගේම එංගලන්තය ඉවත් වෙන්නේත්. ඒ අනුව සුපිරි අටවටේ මේ වන විට කණ්ඩායම් 6කගේ ස්ථාන වෙන් වී හමාරයි. තරගාවලිය පුරාවටම දැක්වූ සුපිරි දක්ෂතා නිසා මා පුද්ගලිකව කැමති ඇෆ්ගනිස්තානය වගේ රටක් මෙවර කුසලානේ දිනනවට. මොකද ඔවුන්ට මිලියන ගණන් පඩි නෑ, පුහුණුවීම් කරන්න හරියමං ග්‍රවුන්ඩ් එකක් නෑ, ටැටූ නෑ, ඒ වගේම ලොකුලොකු බ්‍රෑන්ඩ් වලින් ඩීල් ඇවිල්ලා නෑ. ඔවුන්ට තියෙන්නේ හොඳ කරන්න බැරි දිනන්න තියෙන උණුකුයි, රට ගැන උපරිම හැඟීමකුයි විතරයි. ඔවුන්ව දකිද්දි මතක් වෙන්නේ 96 ශ්‍රී ලංකා කණ්ඩායම. එතකොට අපේ ක්‍රිකට් අපි ඒ ගැන කතා නොකරමු. අය සිම්බාබ්වේට හරි උගන්ඩාවට හරි ගහපුවාම ඔලුවට තියාගමු. ඒවා මහලොකු ජයග්‍රහණ නෙමෙයි කියලා ඇත්ත පෙන්නල දෙන කට්ටියට මඩ ගහමු. පොඩි රටවල් වලට ගහලා ඇවිත් මාධ්‍ය ඉස්සරහා පොරටෝක් දෙන නායකයන්ව වීරයෝ කරගමු. සැබෑ වීරයෝ කවදාවත් රැඟුවේ නෑ, නිදහසට කරුණ කිව්වෙත් නෑ, හැමදෑමත් රටට නිහඬව සේවය කළා විතරයි. අදටත් කියන්නේ අපේ ක්‍රීඩකයෝ අදක්ෂ නෑ. නමුත් ඔවුන්ට හැඟීමෙන් රටට ක්‍රීඩා කරනවා කියන්නේ ඔවුන්ගේ ලිස්ට් එකේ අන්තිමට තියෙන දෙයක්. ඔබ මොකද මේ ගැන හිතන්නේ? අවසන් හතරට කවුරු වෙයිද? මෙවර ඔබේ සහායකාටද? ඔබේ වටිනා ක්‍රීඩාශීලි අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනුෂ් සජීවන.